අයිබෝවන් මේ දේශනයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තයන්නේ පුරා අක්ෂර විද්‍යාව සහ අභිලේකන විද්‍යාව කියන විෂයට අදාළව සෙල්ලිපියක් පිටපත් කිරීම සිදු කරන්නේ කොහොමද කියන කාරණය. එදට මේ දේශනය එක්තර ආකාරයෙක්ට කැටිදේශනයක් එතට මේ දේශනය ආරමුණ වන්නේ කලින් සඳහන් කලා වගේ අභි ේඛන විද්‍යාව සහ පුරාක්ෂර විද්‍යාව හෙමිණැත්තාපිග්‍රපියන් පේලියෝග්‍රපි තියන විශේයට අදාලව අපේ උපාධිපාටමාලාවයට තේතියෙන සෙල්ලිපියක් පිටපත් කරන්නේ පොහොමොද කියනහරුණ න්‍යායාත්මකව අවබෝධයක් ලබා. අත්තරම මේ කාරණය අපි ගත්තොත් එහෙම අපි ශේෂත්‍රේදී සිදුකරන ප්‍රයෝගික කටයුත්තා තිං මේ දේශනය මකින් අපි ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව ශේෂත්‍රයේ සිදුකරන කාරියන් සඳහා පහසුවක් බවට පත්වෙයි ඔබට පහසුවක් ලබා දෙයි මේ වීන කරුණු කාරණා පිළිබඳව ඔබගේ තියෙන පූර දැනුවක් තිීන්ට අපි දැනටමත් සාකච්ඡා කරල තියෙන විදිහට අභි ලේගනයක් එහෙම නැත්නම් ඕනෑම මාධ්‍යයක් මතුපිට ලියල තියෙන ලේකනයක් අපි ලේකනයක් කියය මේ අබි ේඛන විිවිධ මාධ්‍යවල ලියල තියෙන් පුළුව. සාමාන්‍යෙන් අපි ප්‍රසිද්ම අභිලේකන වර්ගය තමා සෙල්ලිපි කියන අබිලේකන වර්ගය තොට සෙල්ලිපා කියන්නේ සෙල් නං ගලක් මතුපිට ලියල තියෙන සටහන් කරලා තියෙන සටහන්. එමනත්තා ලේඛනයතමා අපි සෙල්ලිපියක් කියල කියන්නේ තොට මේ අබිලේකන ති සෙල්ලිපිවරට පමණක් සීමවෙන්නේ නැහැ තිනකා අපි දැනටමත් දැනකෙන ඉන්න. තොට ඒ අනුව අපි බලාදදිී විිවිධ ලෝහ පත්‍රමත ශ්‍රස්තරන් පත්‍ර තබපත් රිදීතහඩු වගේ වගේ අි ේකන සටන් කරලා තියෙන්න්න පුළුවන් ඒ වගේ මැටි මාර්ම ප්‍රසිද්ධ මුදානගත්තොත් ගඩවලු මැටිබඳන් උල්ලු කැට එහමනත්ත වෙන මැටි පාලක ආදීවත මේ වගේ ලේකන තියන්න පුළුවන්. එඒ වගේ ශාක පස්ත්‍රමත තල් කොල තල ස් කොල කොත් කියල කියන්නේ බහොම ප්‍රසිද්ධ ඒවගේෙන් පොල් කොවල කියලති එන්නත් පුළුවන්. ට අපි දන්නවා දැන් චීනය පැත්තට අපි අවධානයම් පොරොත්තියම චීහිනය ප්‍රසිද්ධයි අර උන පතුරු මත සටහන් කරන්න ලේක. අපි පැ ෝක පැරණි ිෂ්ාචාරයක් වන මසරේ පැත්තට ගියොත්තේම මසරේ අපි දන්න ප්‍රසිද්ධ පැපිරස් ලේ. ගොට ඒවාර පැපිරස් කියන ශාකයේ පත් අදාගත්ත තීරු තීරු හදාගත්ත පත්ත්‍රිකාමත තමායි පැතිරස් ේකන සටහන් කල තියෙන් ස වගේම රෙදි වල මේ ලේකන සටහන් කල තියෙන්න්න පුළුවන් දැව මත ඒවගේම ඔය සතුන්ගේ අම් බෙලි කටු බෙල්ලන්ගේසාහ් බෙල්ලෝ වගේ බෙලි කටුුවලහෙමත් මේ වගේ අම්ි ලේකන සටහන් කල තියෙන්න්න පුළුවන්ට අපි මේ ඔබ මේ දකින්නේ ඒවගේ සෙල්ලිත් ලංකා වක්ත දකින්න ලැබෙන පැරණීම අභි ලේඛනයක් අනුරාධපුරේ ඉට්ටුව තියෙන වෙස්සගිරිය තියෙන ස්ථානයේ ගල්ලනක කටාරයට පහතින් පොටලා තියෙන අපේ මෙිහඳදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරගු කාලට ආසන්න කාලයේ දියවුුණ පැරණිම ප්‍රහ්මී අකුරුවලින් ලියවුුණ ලේඛනය. තට මේ වගේ ලේඛන ලංකා පුරාම විධ තැන්ගල ඉසිරිලා තියෙන එතට මේවාගේ ගල්ලෙන්න තියෙන්න පුළුවන් ගල් පර්වත මත මේ වගේ ලේඛන සටන් කරලා තියෙනවා ඔබ රට පුරාඇවිද දේවා දකළ ඇති විධ පැරණ ස්ථානවට පුද පූජනී ස්ථානවලට යද්දේ විවිධ තැන්නල මේ වගේ සෙල්ලිපි සටහන් කරලා තියකු ඒවගේ මේ ඔබ දකින්න තේවගේ හපුත කල විහාරය සේමලාන්දුව හිටුව ලාහු කල පුලන් වුගේ ගල් පරවතයක් ම සටහන් කරලා තියෙන තවත් ලිපියා මේ ඔබ දකින්නේ සුප්‍රසිද්ධ බිහින්ත අරේපුුවරුඩි ු ලිපි දෙකන දොට මේ බ දකින්න ඉතාම මහරම් ආකාරයෙන් සටස් කරල තියෙන පරු දෙක මත ලේකන සටහන් කරලා තියෙන මේ දකින්නේ ගඩලු කැටයක් මත තිවව සටහනක් මේ ඔබ දකින්නේ පැ බිබිල ටැම්ගොඩ විහාරයේ පැරණි උන් කලසක් දැක්කන ගල් කනුවක ගල් පලකයක සටහන් කැල්ල තියෙන ලේකනයොට මේ අපි දන්නවා මේ වගේ විධ මාධ්‍යවල දියල තියෙන අි ලේකන. මේ පාඩමේද අත්තර ම වැඩි අවධනයක් යමු කරන්න බලාපුරොත්තුවෙල්න්නේ ගලක තියල තියෙන ලිපියයක්ක් පිටපත් කර එක ගැන එමනත්තන් සෙල් ලිපියක් පිටපත් කර ගැනීම තමා අපේ වැඩි අවධානය යමු කරන්න. එතමට මේ විදිහට තියෙන සෙල් ලිපි අබිලේකන අපි පිටපත් කරලා අරගෙන විවිද්ධ පොත්තල අපි මුන්ත්‍රණය කරලා පල කරනවා. අධ්‍යනය කිරීම සඳහා එවක් ප්‍රකාශයට පත්කිරීම සඳහා. එතට අපි දන්නවා මේ ඔබ සෙල්ලි පිබාද ලිය ලා ඉස්කිපන් ල්ලෝන් එකක ති සලිකා වගේ ඕනෑම කෘතියක් ඕෝනෑම ලිපිය කරම් බැලුවත්ෙම මෙ වගේ සෙල් ලිපිය පිටපතා කලු සුදු පාට සෙල්ලිපිය පිටපතා ඉදිරිපාත් කරලා තියන මේ ඔබ දකිින් ඉන්දිය තින පසිද්ධ දිල්ලි තෝ ප කැම් ලිපිය දිල්ලියට රක් කිරලින්. ස්ථානයක තියෙන ට මේ කනුවේ සටහන් කරලා තියෙන ලිපියක ලිපි ගණනාවක් තියෙන එකඒ පලවෙනි අශෝකදි රාජ්‍ය විසින් සටහන් කරපු එතවට ඒ ස්ථානය තියනෙ පළවෙනි ලිපිය පිටපතක් තමා ඔබමද තොටට පේන වති කලු සුදු පාටින් තමා තියනෙ කලු පසුවිමේ ඉතාම පැහැදිලිව ඒක තියෙන අකුරු මතු වෙලා තියක සිංහට මම කලින් සඳහන් කරේ මෙට මේ තමා සෙල්ලි පිටපත්තියයි මෙ මේ සල්ලි පි පිටපත්වට අපි කියනවා ස්පර්ශ ආංචන කිය. ස්පර්ශ ආංචන කියලා. ඉංග්‍රරිීසි ස්ටැම් පේජ් කියන වචනය මේ සඳහා භාවිත වෙනවා. කොට ඒ වචනයෙන් කියවන විදිහට මේ අම්කිසි අප සීල්ලකක්තිය නවා. යම් ස්පර්ශ කිරීමකට ලක් කරලා පිටපතාක් ලබාගන්න නිසා තමා තියකට ස්පර්ශ ලාංචන කියලා කියා. ොට මේ ස්පාර්ශ ලාංචනයක් ඔබ දකින්නේ දොට මේ ඔබ දකින්නේ. සුප්‍රසිද් මහින් තලි රාජගිරී කන්ද කියන ගල්ලෙන් පිහිටි මිහින් තලේ පුදබීමට මයි ස්ථානයේ තියන ගල්ලන කතාාරයට ය කතාාරය කිය ඔබ දන්නවා අ වැහිවතු රැතුලටේමු වැලකම් සඳහ සකස් කරල තියෙන අංගයක් එදොට මේ කටාරයට යයටින් සටහන් කරලා තියලා මේ පැරණිම අකපුරුවලින් ලිපියක්කට පිය පේනම ඇති පරණම බ්‍රාහ්මි අකපුරුව. මේ ලිපිය අප පිටපත් කරත් පස්සේ මේ පිටබද තමා ඔබු මේ දක් එට පැහැදිලි ගෙන නැති මේ ඇත්තරම සැබවින් අපිට පේන දේට වඩා පිටප්‍රති සමහර විට අකුරු වඩා පැහදිලිවෙඩ පුළුව මේ දකකින පොන් රෝදිිස්ත්‍රික අර හඳ පානිල හිමනතන් දූේ කල කියෙන ස්ථානී තින ප්‍රසිද්ධ අි ේකනය අම්කි සංකේතයක් සමඟ සමහර විදතුන් කිය නමයරල් බෝ් බෝට්ටුව එක සංකේතයක් කියලා.ට මේ අපි සැබෑ ගලේතියම් චායරූපයක් කරම් බැලුුවහම ඉට වඩා මේ ඩිපිත් හැ. ට ට පැදිලි වෙන ඇති අපි සෙල්ලිපියක් පිටපත් කරන්න මෙ මේ නිසා එකක් පැත්තකි. කියන්නේ අපිට චායාරූපයකින් පෙන්නනවාට වඩා පැහැදිලිව ඒ අකුරු ගලේ කෑවිදිල තියෙන ආකාරේ පිටපත් කරාට පස්සේ අපිට මේ ග්‍රහණී කරගැනීමට හැකියාව තියෙන නිසාඒවගේ ඔබ දන්න අචායරූපයකට වඩා ස්පර්ශලාංචනයක් අ එකටඒක අනුපාතය අර්ථ තමක් ඉටපත් වෙට. සිං අපි තට මේ දැ සහල්ලට දැ මේ වගේ කෙටිලිපියක් නම් අපිට සේෂත්‍රේද කියවන තරම්ම පහසු ඇතිවෙන්න පුළුවන් හමු දීර්ධ දිපියයක් ගත්තත්හම අපටේ සේශ්‍රේද කියවන එක එතන ඉදගෙන කැලෙක් මැදවෙන්න පුළුවන් ඒවාගේ තැනකිදල කියීවනි ප්‍රයෝගිකනෑ ඒ සහල්ලට අපහසු විලක්යක් සමාරෝබ අපි දන්නව සමාර සෙල්ලිපි කියවන්න අපිට අවුරුදු ගානක් ගතවෙදපු තේ ඒ වගේ වෙලාවක අපිට අවශ්‍ය වෙනවා මේ විදි චායරූපයකටත් වඩා මේ වගේ ස්පාශ් ලාංචනයක් අපි අරගෙන ඒක ගෙනනල්ලතමා අපි අ්‍යියනය කිරීමතු දා පාරිචිරණක එකටඒ පරිමානයට ඒ පිටපත තියෙන අප ඒ පිටපත ගෙනල්ලා ඒක එල්ලලාවරල එදිස බලමින් අපිට ඒක කියවීම හැකියාව පුළ පුළුවන් ආකාරයට පුළු පුළුවන්ගදිට අපිට කියවා ගැනීම හැකිාව තින තොට ඇත්තර මර සෙල්ලිපීඉල තැන අපි සෙල්ලිපිය දිහා බලාගෙන කියවනවා වගේ යම් කිසි අදදැහීමක් මේ ස්පාශන ආංචනයෙන් අපිට ලබාගන්න පුළුවන් එ නිසා කමමා මේ ස්පංශල අංචනි සකස්කිරීම අති්‍යවශ්‍ය වේ තවාගේ ඔබට දැම් පැහැදිලි ඇති ස්පාශන ආංචනය කියන්නේ පැහැදිලිෝම පවතින සෙල්ලිපයේ සයටසිීයක්ම ආසන්නව සමාන රූපීව එන පිටපතක් තරේ පිටපතේ අපිට ඉතාම නිරවද්‍යව අර කරුණුකාරණා අනාාවරණය කරගන්න පුළුවන් මේ ඔබ දකිින් ඒවාගේ ්‍රිස්්වශ දෙවනි සියවස ඇයිති හබැස් තින ස්ථානය තියන ප්‍රසිද්ධ ගෙනනි ලිතිිය ඔබට පේන ඇතිය ගලේ අපට ජයරූපයකට ච්ර මහු න්නෑ නමුත් මේ එක පිටපත ඔබද ඔබට දැන් පැහැදිලි වෙන ඇති මේ ස්පර්ශ ලාංචලයක් නතම් පිටපතක් ලබා ගැනීමේ තියෙන වටිනාකම මේකේ අපිට ඔන්න අකුරුහෙම මැනල අපිට මේ වගේ දිග පලුන්නන් ගැනගන්න පුළුවක් චාරුප් අප ඒ එක කරමක් අපහසුවෙන්න පුළුවන්කද එකද පරිමාණයම් කිසිාකාරයකට පැෙනස්වීමක් සිද්ධ වෙනවානිනෙල්. ඒ නිසා. එක අපි බලමු මේ අභිලේඛනයක් පිටපත් කරන්නේ කොහොමද කියනකා. තින් මුලින් අපි තරයේ සිහි තබාගත යුතු කාරණාවක් තිනවා අි ලේඛනයක් පිටපත් කිරීමේ දී? මේ අබි ේඛන පිළිබඳව නීති මේ අයිතියතියට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙන්ට්‍රාල් වරයා. එය පුරවස් ව ආජ්‍යාපනත ඇත්තය ඔහට ැබිල තියෙන බලතලයා එදට මේ පුරාවිද්‍ය අධ්‍යෂ ජෙනරාල් සමා යටතේ අි ේකන සානානක විද්‍ය අංශයක් එනම අධ්‍යක්ෂවරේ කැත්තිකියන් යෙන මේ අි ේකන සම්බන්ධයෙන්ම තටයුතු කිරීම සඳහ. අබි ේකන අධ්‍යනයකරන්න බි ේන පිටපත් කරන්න ඒ පිළිබඳ ප්‍රකාශන සිද්ධ කිරීම ඒ වගකීම සහහිත්‍යය ප්‍රධනශයෙන්ම තිබෙන්ඩ මේ පුරාවි්‍ය දෙපාතමන්සේ අධ්‍යක්ෂ ජෙන්න්ත්‍රල්වරයා යටතේ පිහිටවා තින අ අපිලේකන සහන්න ආනක විද්‍යා අංශේ්. එතකොට මේ අපි අබිලේගනයක් අපි පිටපත් කරන්න හිතනවානගේ සඳහා අනි වාර්යෙන් අපි පුරාවි්‍ය අධ්‍යක්ෂ ජෙන්‍රරල් තුමාගේ ලිකිට අවසරයක් ලබා ගැනීම සිදු කරන්න අවශ්‍ය. එහම නැත්නම් එක්තර ආකාරයක නීත මේ වරදක් පෙන්ඩක් පු නිසා ඔබ අබිලේකනයක් ටපත් කරන්න යනවන මතක තබාගත් යුතු එකකාරණයක් තමා ඒ සඳහා පුරාවිද්‍ය අධ්‍යශ ජෙන්ට්‍රාල්තුමාගේ ලිකිත අවසරය ලබාගැනීමත්වය ඔබ අභිලේකනයක් පිටපත් කරන්න අවශ්‍යයේ ්‍යායාන්ක දැනුම සහ ප්‍රායෝගික හැකියාව ඔබට තියෙනවා කියලා හැඟී යනවන ඔබේ ඒ සඳහා ලිත පුරාවිද්‍ය අද්‍යශ ජනට්‍රල්තුමාගේ දීමක් කරහම තුමා ඒ සඳහා ලිකිත අවසරයක් ඔබට ලබා අපි එ ලිතවසරේ ලබාදන්න ම යම්යම් පොන්දසි සයිතව පුරාජ්‍යන නිලධාරිය ඉදිරි පිට පිට පත් කිරීම සිද්ධ කරන්න ඕන ඒවාගේ මේ ලිපේ ආරක්ෂාතුිනි බන්ධ අප වගීමක් අපිට පැබරි ති ඇතර මේ ඒවා අපි අපේ කටයතු සීම කරන්න මේ යොදලා තියන්නේ ඒතාම පැරණි ලකන කියන්න තිසේ වටින මූලාස්යක් මෙම එල්ලිපියම කියන්න අතරම මෙහරියටම සල්ිපියගත්තොත් හාහන්සේ හා සමාන වින්ඩ පුළුවන් ඒවාගේ සමාජ යිතිහාසික ආර්ථික කාරණ භාෂා විද්‍යාන්ක වාවිුද්‍යාන්ක කාරණ මේ ලිපිවලින් අප පිටනාවක්න්නේ වෙනවා. එනිසා ලිපවල සුරක්ෂිත භාවය සලසා ගැනීමේ අරමුණින්ම තමාමේ අධ්‍යෂූජත්‍රාක මාගේ අවසරය අපිට ඒඇබ බැල්බ අවශය වෙන්. තොට මේ සෙල්ලිපියක් පිටපත් කරන්න අපි අනවනම් සල්ලිපියක් අධ්‍යයනය කරන්න යනවනම් සහරයට ඒවා පරජීඩමක තියෙන්න්නපු එමන තම් පංසලකට පූජනී ස්ථානයකටයි තිදමක තියෙන පෞද්ජලික හිමිකාරිතේ අර්තය තියෙන ඉඩමක තියෙනන සෙල්ලිතියක් කෙන්න්න පුළුවන් පට ඒගේ අවස්ථාවල වනජීවකටයි තීදමක තියෙන පුුවන්. ඒවගේ ො ඒවගේ අවස්ථාව අපිට පුරාධ්‍යධ්‍ය චන්දරාල්තුමාගේ අවසරය ලබාගැනීම විතරා ප්‍රමාණවත්වයෙන්න්නේ නැහැ ඒ අදාළ ඉඩම් හිමියන් ඉඩම්බල හිමිකාරුවන් දැනුවත් කරන්න සිද්ධ වෙනවා ඒගේ අර ම කලින් සහන් කරවගේ පියම්කි ස්ථානක සෙල්ලිිය පිටිත් කරන් යනවාන ඒ ප්‍රදේශය භාර න්න කරාවි්‍යන් නිලදාාද ජනවත්කිරීම අතිශයෙන්න්ම ලදගත් වෙනවා. ඒ වගේම යම්යම් ප්‍රදේශවඩ අපිට හැමතැන දිම අවශ්‍යන නොවෙන්න පුළුව නමුත්යම්කිසි. ජන සූන්්‍ය ප්‍රදේශවල වන ගත ප්‍රදේශවල වගේ අපිටයුතු කරන්න යනවනම් සැල්ලිපි සම්බන්ධය ඒ අධ්‍යියනය කරන්න පිටපත් කරන්න යනවන. අවශ්‍යතාව පරිදියේ අදාළ පොලස් ස්ථානය දැනුවක් කරලා තියෙනෙක සමහරවෙට අපිට වාසියයක්ෙෙන් පුවා. අපිට ප්‍රයෝජනවත්වෙෙන්න්න පුළුවන්. එඒ වගේම ප්‍රදේශය ඒේකම්තුමා දැනුවත් කරන්න ලුවන්න ඒකත් වටිනවා. එ අධ්‍යවශය නොවෙන්න පුළුවන් නමුත්ඒේ අප යන ප්‍රදේශයන්ව අප ආරක්ෂාව සම්බන්ධය සහ පසුව එන බාධක වගේ දේවල් කළමනාකරණය කරගඩ මේ වගේ අදාළ සියලු දෙනා දැනුවක් කිරීම අපිට වැදගත්නවා. ඒ වගේම තම අිලේකනයක් පිට පත් කරද්දි දෑ සාමාන්‍යෙන් සුරක්ෂිත ස්ථායකන ගැක්තුවන්න බොහ වෙලාට අබිරේගෙන හැලෑ බද්ද යම්කිසි දර්ගම ස්ථානවල තමා පි හම්බරනි නිසා තමන්ගේ ආරක්ෂාව සරසා ගැනීමත් අිදේකනයක් පිට පත් කර ගැනීමේදී තමනිසා කණ්ඩායේ ඉතාම වැදගත්තය ඒ කාරණ පිළිබඳල් සැල කිලිමත් ලට ගනිමින් අපි ඉදිරියට සාකච්ඡා කරමු අප දේශය ගෙනියමු. ත්‍රම මේ සෙල්ලිපියක් පිටපත් කරන්න ඇත්තරම යම්යම් කලබනසාරල්ල කළමනා ප්‍රමාණයක් උප්ප කරන සහ මෙවලම් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙන්. තිං පලවෙනිටම අපි දන්න සෙල්ලිපියයක්ක් කියය නති තියෙන තැන අපිට සහවිට සුද්ධ පවිත්‍ර කරගන්න වෙන්න පුළුවන්. ඒවල් ඇල. වැලි ඇවිල්ලා හමතිෙන්න්න පුළුවන් ඒවාගේ වෙලාවකට එ සුද්ද පවිත්‍ර කරගන්න අවශ්‍යය ඉදලක් කොස්සක් වගේ දෙයක් ඒ තැනට අදාළ අපිට අවශ්‍යය වෙන්න පුළුවන්. ති අප අපි මතකතබාගතයුතුයි මේ අපි පාවිච්චි කන්න කිසිම ද්‍රව්ව්‍යිය ඒ අදාළ සෙල්ලිපියට හානිදායක ද්‍රවවිය නොවිය යු සෙල්ලිපියට කිසිම හානියක් සිද්ධ වෙන්න බෑ ඒ වගේම සෙල්ලිපිය පිටපත් කරන්න අපිට අවශ්‍යය වෙනවා ඒ සදා සුදුසු ගොරුසු සාමාන්‍යෙන් දැන් අප පාවිච්චි කරන මේ වගේ වෙලද කලේ මිට දීගන්න පුළුවන් මෙ පලාස්ටික් කැදිි සහිත බුරුසු. ඉතින් මේත් සුදුස ප්‍රයෝගකව අපි අත්දැකල තියෙනව වර්තාම සුදුසුයි. ඒවගේම මේ සාමාන්‍යයෙන් මර කොහු කැදිි සහිත බුරුසු පාවිච්චි කරන්න පුළුවන් ඒකත් ඉතාම සුදුසීමේ වැඩට. ඒ වගේ ඒ අපි සුදුසු කියයන්නේ අපිට එකේ කනා වැඩ කරන විදිට අත්දකීම අනුව මේ අවශ්‍ය ප්‍රශ්යක වෙනස්සෙන්න්න පුළුව. සාමා්‍ය මම සෙල්ලිපිය පිට පත් කරදි මෙ මේවාගේ බ්‍රශ් පාවිච්චි කරන එක මට පහසු. මට අවශ්‍ය ප්‍රතිකාලය ඉතා හොඳල් ලබා ගැනීමට හැකියාවතින මේයාකාරයේ බ්‍රශ් බුරුසු පාවිච්චි කිරීම ම. ඒවගේම පිරිසඳ වතුර අපට අවශ්‍යයි වතුර බාලධියයක්වෙන්න පුළුවන් දෙක් එන්න පුළුවන් ඒ තැන අනුව සෙල්ලිපිය ප්‍රමාණය අනුව අවශ්‍යී වතුර ප්‍රමාණය. වා ඒවගේම බතුර විදිය ස්ේ බොටල් එකක් තියෙනවාන අත්‍ය අවශය තියනවන අපිට මේ වැඩි කරන්න එක පහසුවක් වෙන අපට පහසුවේ වසුරටික කියගන්න ම අශය අවස්ථාවල මංසරධ පෙහදිලි කරන්න මේ වගේ පොඩි හැන් ඩස්පේ බොටල් එකක් තියෙනවාන එකත් ප්‍රෝජනාවත්ෙන්න්න පුළලො ඒවගේම සුදු පාට කඩදශයට අවශ්‍යයි සල්ලිපයක් පිටපත් කරගඒ සාමාන්‍යය ඩිමයි කඩදාස මේ සඳහා අපි පාවිච්චි කරනවා සාමාන්‍යින් ඒට ප්‍රමාණය වගේ කටදාස තම ගොඩක් කෙලාට අපි පාවිච්චි කරන්නේ සෙල්ලිපියනු කඩදාසි ප්‍රමාණිකහ බුණක් ැටලුවන්න තම සාමාන්‍යෙන් ඒට වගේ ප්‍රමාණි කඩදාාසියක්ක් තියවන එක අපිට ඕන විදිියක හසුරවා ගන්න ඕන සෙල්ලිපියයක් පිටපත් කරන්න ලොක කුඩා එක්කට පොඩිියක් කරන පොලයකකාරි ලොකු සෙල්ලි කරන්න කොළ ගරනාවක් කෙළලාහරි පිටපත් කර ගැනීමි හැකියාව තියෙන ඒතවට මේ සුදු කඩදාසිී සාමාන්‍යින් අර පත්තර මුත්‍රණය කරන කඩදාස මේ වැඩී සහචතරව සුදුසු නැහැ අ ගොඩක්ම අපි ප්‍රායෝගක අධ්‍ය කලතිවර මේ එක පැත්තක් දෙලෙසෙන ඩිමයිතේතර අප අරසාමාන් වාරික මැදපු ඩිමයි කියලා අන්නේ මැදපු ඩිමයිවර්ගය මේ වැඩේට ගොරම ගැල්ට ඒවගේම යම් කිසි කෙනෙකුට හැකියාවක් තියෙනවාවන කට් බ්‍රන්් එක කඩදාස වැඩි වෙන්න පුළුව ඒ කඩදාස පාවිච්චි කරන්න පුළුවන්න ප්‍රතිඵාලයේ වඩා සාර්ථකයෙන්න්න පුල්පො එක තම තමන්ට අදහිල් තම තමන් මේ වැඩේ නිය ලෙක්්ති තමාට තේරෙන මොකක්ද අවශ්‍ය වඩාත්ම සුදුසු කඩදාසය මොකක්ති ඒ නියලීම මගින් අපිට ලබාගන්න පුලුව ඒවගේම කළුපාට තින්ත අපිට අශ්‍යය කළුපාට තින්තම කියල හැ ඕන පටා ගැටුවන් හැ නම් අපි මේ දක්වා පාවිච්චි කල්ල තියෙන්නේ මේ කලුපාට තිී ඉතින් ඒ සඳහා සාමානින් අපි පාවිච්ි කරනාම ඩුපලිකේටන් ඉන් කියන එක එමනතන් සාමාන්‍ය අර රෝණියෝ මැසින්වට අපි පාවිච්චි කරන තීන් මේ සාමාන්‍ය වරඳ පලේ රුපියල් අදනා හත්තාට සියකට මේ වගේ උබ්බ කල්මට දීගන්න පුළුවන් ටඒ වගේ තීන්තා අපිට අවශ්‍ය වෙනවා මේ සෙල්ලිපිය පිටපත් කරකන්න තොටේ තීන්ත අපිට සාමාන්‍යෙන් දීියරගත්තයට තියෙන තීන්ත පාවිච්චි කරන්න බෑ සමහර මට සෙල්ලිපි පිටපත් කරන අය කියලා තියෙනවා අ මේ වගේ තින්ත නැති වුණ අවස්ථාවල මේ ලකර වගේ තින්ත පාවිච්ි කරන්න දැනීවදීට. මේ බැට්‍රී කුඩු බැට්‍රි වවල යන පොඩු ඔකුකමට දිය කරල ඉවරේලා ඒ පුඩු පාවිච්චි කරලා පොඩි සෙල්ලිපියක් පිටපත් කර ගත්ට අවස්ථා තියන ඒවගේ විකල්පදේවද තියන්න පුළුවන් සාමාන්‍යින් අපි පාවිච්චි කරන්නන්නේ මේ රෝනිියෝ මැසිින්නට පාවිච්චි කරන තීන්ත වාර්කි. ඒගේ මේ තීන්ත අපිට දාගන්න පොඩි පලාස්ටික් පලේට් එක පොඩිපංගානක් තේරනං අපිට පහසුීමේ රදී කරන්න එත් අපිට අවශ්‍ය සාමාන්‍ය වද කොලේ අඩුවිලිකට මෙමිලි දීගන්න පුළුවන්. ඒ වගේ තේන්ත තැවරීම තීන්ත ගාන්්ඩ මං ඉස්සරදිි පැහැදිලි කරා සුදු ස්වාහකාරයට සකස් කරගත්ත රෙදදිී පොට්ට අ අපේ ගෙවල්ලරර ආපුූ යද්දිී අර මේ ගන්ඩ හදාගන්න ඒ වගේ ඉට වඩ ලොකුවට හදාගත්ත තින්ත අ මේ තෙව්බෙකින් අපි මේ ප්‍රේට්ට කරදාගන්න තන්තර හඩදාසය මත ආලයප කිරීම සඳහා ඒකට සකස් කරගත්ත මේ වගේ පොට්ටල තදට හදාගත්ත පොට්ටන අපිට අවශ්‍ය වෙන්. එම නැත්තම් මේ සඳහා මේ පුරයිද්ධ දෙපාත්මින්ත නිලධාරීන්නේීම ඒ සඳහ වෙනම සකස් කරපු එලි අල්ලුවක් යටට රෙදි තියලා සකස් කරපු ඉතාම හොඳ මතුපිට පැතලීවට අල්ලුුවක් පාවිච්චි කරන ඒවාගේ අපිට ඒ සඳහම සකස් කරපු මෙවලම මේවලම් අපිට අදාගන්න පුළුවන් මේ තීතාෙ කිරීම සහමන තර් රෙදිපොට්ටනට හදාගන්නක් පුළුවන් එක අපිට මේ ප්‍රයෝගිකව වැඩවල නිරත වෙද්දි එක ඒක්කනාගේ අධ්‍යක ීමනුව ඒ ප්‍රතිපාලයේ මොකක්දකිර තේරයට සාමානින් ම සවල්ලිපිය පිට පත් කරද්දි ස්පොන්ච් කෑල්ලක් මේ වෙලද පල අරුපියල් සාමාන අඩුමිල කකරමින් ටි ගන්න තියෙන ස්පොංච් මේ සඳහා පාවිච්චි කරන ඉතිඒ මට නම් යම්කිසි සාර්ථක ප්‍රත්ඵල ගන්න පුළුවන්ගලා තියෙන. තමුත් ඒ ස්පොන්ච් කෑල්ලිින්ක් තින්තාලය එපකිරීම අයම්කිසි පලපුරුද්දක් සහිතව අධදැකීම් සහිතව කරන්න ඕන බොම අත බොහොම බුද්ුව තබාගෙන පුහුණුවන කෙනෙකුට ආදුනිකයෙුට අලුතෙම සෙල්ලිවිි පිපත් කරන කෙනෙකුට ඉස්පොංච කෑල්ලෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ගේ කියලා හිතන්න අමාරු. එනිසා වුන් අර අල්ලුවක් කදාගන්නක වඩා සුදුසී කියලා මම විශ්වාස කරවා. ති මේ උපකරන ටික තමා පිට මූලිකව අවශ්‍ය වෙන්න පීට අමුතරවතින් තව දවල් ඉතින් අපිට අවශ්‍යෙන්න්න පුළුවන්ගේ වත්්‍යවශ්‍යය නැහැද කණදාසිකපාගන්න අපිටවශනම් කටරක ඒවගේ දේව අපිට අවශ්‍යයවෙන්න පුළුවන් මූලික වශයෙන් අශ්‍යවෙන්න මෙන්න මේ ද්‍රා්‍යිය සහ උපකරන ටික තමා සෙල්ලිපිය පිටපත් කරන්න. එතවට අපි සෙල්ලිපිය පිටපත් කරන්න සේත්‍රයට යනවනි සේශ්‍රීයට කියිය පුහාම. සෙල්ලිපිය පිටපත් කරන්න කලින් ඒ ඉස්ටන් පේච් කිය නැත්තම් පිටපත් කිරීමට ම අදා ලගන් අපට විං කරන්න බෑ පූර කටයතු කීපයක් සිදු කරන්න අධ්‍ය වශය. කලවෙනිම කාරය තමා අපිට මේ අගද සෙල්ලිපිය පිටපත් කරන ස්ථානයේ සේෂත්‍ර සටහන් ලබාගැනීම අපි සේෂ්‍ර සටහන් පොත්ත ලට ශේෂ්‍ර සටහන් ලබා ගැනීම ඉතාම ප්‍රයෝජරකයි. මොකද දැන් අපි දන්නව සෙල්ලිපයක් යන ගොඩා කෙලාවට. දලාව පහිටි දෙයක් නමේ නක වටයේත පුරාතුති රිවිධ නිර්මාණ වාස්තු නිර්මාණ වැැව් වගේ දේවල් වටපිට තියන්න පුළුව තොටඒ ඒ සඳ ඒ නිසා අපිට අවශ්‍යය වනය සල්ලිපිය පිහිටලා තිබේ මොනවගේ තැනකට වටේ තියෙන නටබුන් මොනවාද ගඩලු කෑලි උළු කෑලි තියනවාද. තව සෙල්ලි පිමයාසන්නේ තියනවාද. එදන මේ ස්ථානයේ මේ තියන වටපිටේ තියන ගම්මල නම් මොනවාද. පරණ වැව්තිය නන් වැැව්ල නම්. ඒ වගේ දේවල් අපි ඒ වටපිට ඉන්නයගෙන් අහලා තොරතුරු දන්නයගින් හල සේෂ සටහන් වශයෙන් ලබා ගැනීම වැදකක් මොකද සමහාාවයට අපි මේ ලිපිය සෙල්ලිපිය කියවදදි අර වටපිට තිය අද තියෙන වැැව්වල ඇලවල ගම්වල නම් බල මූලි රූපය අර සල්ිපියවල තියෙන් පුුව තවට ඒ සෙල්ලිපියට තේරුම් ගැනීම සදා මෙ සේෂ සටහන් ලබා ගැනීම ගොටක් කදගත්ත. ඒ වගේ මොතමා එික චයාර පිටපත් කරන්න කලින්සාහ පිටිපත් කරන්නට පසේ චායාරපගත කිරීම සිද්ධ කරන්න පුළුවන් එකත් තට පයෝජනාක්තින්න පු ැන් අපි අද බැඩුවත් එහෙම තාක්ෂණය බොහ වර්ධනය වෙලා තියෙනවා සදවට චායාරපගතකි ීටමතර අපිට වීඩිය ගත කරන්න පුළුවන්කම තියෙනවා ඒවාගේම දැන් ඔය විධ මං තන දැං යාු සෙල්ලෝක වර්ධන වෙලා තින විද ස්කෑන් ක්‍රම. ස්කන් කම ඒවාගේ ක්‍රමමාපිට මේ සෙල්ලි සම්බන්ධයෙන් අත්හදා බලන්න පුළුව ඇතර මේ සල්ලි පිටපත්කිරීම කියන් ඉතාම පර්ම ක්‍රමය පර්මයතාන මහත්මයාටත් කලින් කාලින්ම් පුරාධ්‍ය සමේෂනය ආරන්භ වෙච්ච කාලමම් අපි පාච කන කට ක්‍රමේ අපි ලංකාවට අපි ගෙන තියෙන ඉන්දයායිේ ඉන්දියාට ඉන්දියාට නිරධාරම යවල තමා මේ ක්‍රමය අපි ලංකාවට ගනන්න දනති අද අවරුදු සල්ියකටක් තඩ අපි තාම මේ ක්‍රමයේ සාර්ථකව ඒක්‍රමේ තමානු ගන්නේය කරන්න හැබැයි සහරීයට ැ නූතන තාර්ශනයයක් එක්ක තවතාව ක්‍රම ගොඩ නැගල්ල තියෙන්න්න පුළුවන් ඒවගේම දැන්ර පොටෝ ක්‍රමිට්ටවාගේ ක්‍රම සමහරට සෙල්ලිපියට අපිට ොදාගෙන සමහට සාර්ථක ස්‍රතිපල ලබාගන්න පුළුවන්ගේ ඒ පිළිබඳව ඉතිං අපි පර්ර්ේෂණ අධ්‍යයන සිද්ධ කළේතු මෙ තෝට චාර් උපගත කිරීමසාහ ඔය කිව වගේ වෙනත් තාර්ශනික ක්‍රමවලි අබිලේකන ඒ සල්ලිපි පිළිබඳව දත්ත ලබා ගැනීමත් වැදගත් එනවා ඒවගේ මේ නෙත් පිට පත් සකස්කිරී. අයිකොපි කියල අපි කියනවා මේ අයිකොපියක් කියන්නේ අතරම අප ඒ සෙල්ලිපිය ඇහෙම් බලලා අපේ නෝට් පොතට ගන්න සටානක් ම මේ තියෙන් ඒවගේ ගත්ත මේ අයිොි සෙල්ලිපිය පේන විදිය බලාගෙන අපි කියට මේක සෙල්ලිපිය පිටපත් කර අත්ත්‍යාවශයනහැ නමුත් මෙහෙ කරලක් යාගන්න එක අපිට සමාර්රීයට සෙල්ලිපිය කියවදදි පහසුව කෙල්ලිපුක්. මේවාගේ එක්කට අපි නැත් පිටපතා ඇහම් බලල සකස් කරන හින්දා නැත් පිටපතක් නැත්තං අයි කොපි කියල තිෙන දට අයිකොපිය එකක් සකස් කරන එක අර සේෂව සටහන් ලබා ගැනීමේ දම පිට වැදගත් එෙන්න්න පුළුවන්.ඒ වගේ අදාල සෙල්ලිපිය අප පිටපත් කරන්න යන සෙල්ලි පිය පිළිබල දක්ත සමහරට අකු කෙඩිලක් ඉිල්ලදන්න පුළුවන් ඒේ අපි සේෂත්‍රයේ දම ලබාගන්නවා නම් පහසූයෝට දට යකුරුුවල දිග පාල එල්ලිපිය දිග පලල සමහර සංකේද තියෙනනගේ සංකේත පේල අතර පරතරය වගේ දේවල් සෙල්ලිපියට අදාළ දත්ත අපිට සේශ්‍රේදිම ලබාගන්න පුළුවන් හ අපි අත්තිීන සඳහා පහසුවක් සිද්ධ වෙන ති එතවට අපි සෙල්ලිපිය පිටපත් කරන්න කලින් සේශ්‍රයට ගිය පුහම මෙින්න මේ කාර්ියන්ටික සිද්ධ කිරීම අපිට හැමා තිබ අපේ වැඩ කටයුතු පහසුවඩ හේතුුවක්ේ අපි දම් බලම සල්ලිියා පිත්රන කාරය ගට ම කරන්න කියලා තර මේ ඔබ දකින්නේ කෑගල් දිස්ත්‍රෙක්කය රබපුක් කන දැල්ලි වෙල කොට හෙර කියන පැරණි පාසලේ පැරණි පුදබිමේ තියන සෙල්ලියා ත ඔබට පේන ඇති සකස් කරපු ගල් ටැන්බක්හතරැස් ගල්කම්මක අකුරු සටහන් කරලා තියෙනවා. මේ ඔබට පේනනා අනිතින් මේ අකුරු වල හඩේ දක් ම් සාමනන් අප බිලේග ආධරණන්න. අපි න්න මධ්‍ය කාලීන අකුරු තියෙන්නේ පරනම අකුරුත්නේ අකුරු අපි ආරම්වෙලා රුදු දහකි දස් දෙෙසියක් ගියාට පස්සේ අපිට හම්බෙන් අකුරු මධ්‍යිය කාලීන තොටඩ මේ පේන ත් මේ ලිපිය බලද්දිී මේ ගල්පන්වේ දල්සේවෙල බැඳිල තින වැැලි තර්ක් වැලි වැටිල තියෙන අන වැලි පැවරිලා තියෙන වගේම මේ මෙන මේ හරි ඔබ වැැලුවොත් මේ තියන සමීපරූපයක් එක සෙමන්ති බදාම පරක් ඇදිලතියරනිේ ඒ එතකොට මේ වගේ තමයි තින් සල්ලිපි සමාරලාට අපුරු කැඩි ලගිහිල්ල තියන කඩලා තියෙන හිතාමතා ඒ වගේ පසෙන් අට වෙලා තියෙන් පුළුව ඒේ වගේ දැම් පසිෙන් ගොඩක්ට වෙලා තියෙනව නම් ඒවගේ වෙලාග පස් ටිකින් නම් වැලිටිකින් අට වෙලා තියෙන නම් ඒටිකා අපිට අයින් කරලා ඒ සෙල්ලිපිය පාදගෙන පිටපත් කරන්න පුළුවන් හැබැයි සැලක ුතු ප්‍රමාණකට සෙල්ලිපිය අට වෙලා තියෙනවා නම් පසල් එය කැනීන් කරලා මතු කරගණ්ඩ අපිට ඇත්තටම අවසර යන්නෑ ඒවාගේ අවස්ථාවක පුරාවිද්්‍ය අධ්‍යශ ජනට්‍රාල්මා දැනුවත් කරලා ඒ වැඩේ කරනවාන වඩා සුදු ඒ ඒ බවත් ඔබ තරය සිහි තාගත යුතුයි තොට මේ මේ දැක්ක සෙල්ලි පිය අපි ඇත්තර මර මම කලිනු සඳහන් කරගේ මූලිකවා පිට සිද්ධ වෙනවා සුද්ධ පචත්‍ර කරග ඒේතනද අපි මේ වතුර පිරිසුදු වතුර පාවිච්චි කල්ලා අපිට අරවැලිටික යවල ඔන්නම් මේ මංකිවෝගේ සියුම් කෙදිි තියෙන බ්‍රශ්යකින් අතුලල මේ මේ සෙල්ලිපි සඳහා ඇතරම අර කම්බි බ්‍රශ් අපි වය බ්‍රශ්ිල කිය ඒ වගේ දැඩි කෙදිි තියෙන බ්‍රශ් පාවිච්චිකරීම කිසිසේත්න සුදුසු නෑ. ඉති ඒ වගේ මති වගබලාගතය තුයි මේ සෙන්දිිපි සටහන් කරලා තියෙන ගල් සමහරගල් හඳ ශක්්තිමත්තු තියෙන පුළන් සහරව පාදනය වෙලා කඩිල යන පුදුගල් ලෝගේ තියෙ. පතුරු වගේ යනෝ ජනවස්ථා යෙන ඉතින් ඒ නිසා. සෙල්ලිිය සුද් පවිත්‍ර කරක්බි අපි සැම විසම කරේ සිහි අදාාගත යුතුය. අපි මේ කරන වැඩවලින් කිසි සේත්ම මේ අදාල සෙල්ලිපියට හානියක් නොවන ආකාරයටය වෙලිතර. මක දපියන් අතරම සෙල්ලිපිය අධ්‍යියනය කරන්න අධ්‍යනය කරන්න කියට සෙල්ලිපිය විනාශස කරන තේරුමක්නය නිර් සම්පූර්ණ වැරදින අයිතිකවත්වයක වැරදිික්‍රියාව කනිසා. ඒ අදාලා අබිලේකනයට කිසිදු හානියක් නොවන ආකාරීෙන් පරිසංසාකතව ඒ කරන්න නේ වගේ කිසිදු රසානික ද්‍රවියක් මේ සුද්දාවිතකරීම් සඳහා සුදුසු සන්ඩක්ෂක අවස්ථාවල දිනං ඒක ගැටලුවන් නොවෙල්ඩට පුළුවන් අප සෙල්ලිපිය පිටපත් කරන්න යන අප විසින් සේත් මේ වැනි ප්‍රසායන ද්‍රවී දී මාදියන් නොකළ යතුයි සුද්ධපවික්්‍ර කරන්නති. පිටේ සඳද වතුර පාචිර පුළ අර සියම් ැතියන ්‍රශ් ොහ ්‍රශ් පාවිච්ිරන්න පුළුව ඒම නැත්තන් ම අදකල තියනවා සමමාල්ලට සෙල්ිපියකයට පොල්ලෙලි ගේ දේල් පාච කල හොර සුද්්‍ර පවිච්චරගන්න පුළුවන් ගල්සේ ල්ටිකීම න විදිහයට. දේවගේ සල්ලිපියර හානයක් එන්න නැ තින් ඒබා ඔබ දැරිලස සීත බාගන්න. එතවට මේ මේ අබ දකිින් ඒවාගේ මේ ගල්තන්ුව වතුරයෙන් තෙමල ඉරවලා අර සෙල්ලිපිය සුද්ධ පවිච්්‍ර කරගන්නවා අපිට පිටපත් කරන්න වශයෙන් නිසා. පස්ස මේ ස්දැන් සෙල්ලිපිය පිටපත් කරන්නදනම් අපි සෙල්ලිපිය දැ මෙතනඒ පැන්තැන් අනුව වෙනස්ෙන්ට පුළුව මෙතන සෙල්ලිපිය අපි සම්පූර්ණෙන්ම තෙමාගන්න සිද්ධ වෙනවා වතුරින් මොකද මේ තෙමාගස් තර පස්සේ අපි අර ගත්ත කඩදාස් මං කිවර කලින්ම ඩිමයි කඩදාශය අවශ්‍යය කියලා ඒ ඩිමයි කඩදාසිය අරගෙන මේ ගල මතුපිටි එලාගන්න අවශ්‍යය. එද මේකට කිසිම මේ ගට මේ කඩදාසිය අපි අලවන්නේ වතුරවල ඒ අපි කරපු හමක සිද්ධ වෙනවා. වතුරවලින් ඇලිලා හිටිනවා. එතකොට මේ ගලට එලන කඩදාසි පොටවල් ගානති අකුරු ඒ තැනනුව වෙනස්ෙෙන්පු ඉතාම ගැඹපුරට සෙල්ලිපිය කෙටිලා තියෙනවන් අපිට කඩදාාසි පොටවල් තුන හතරත් දැම්මත් ගැටලුවන්නේ. සෙල්ලිපි ඉතාම මද වැඩිය ගැඹුරට කෙටල්ලා නැත්තන් පොටලා නැත්තා ඒගේ මේ කඩදාශයන තනිපොටක් අපිට දාලයේ වැඩි කරන්නුවෙන්ට පුළුවන්. ඒක අපි සේශ්‍රේධතින්ගේ ඒ තැන කදාළවක්ුව ඒ කටේතු පරගන්න අපිට අවබෝධය ප්‍රායෝගක පුහුණුව තිබිය යුතුයි. තොට අර ම කියවගේ සෙල්ලපියය තෙමා ත්තර පස්සේ අදාළ කඩදාසි අරගෙන ඒ සෙල්ලිපිය මත සෙල්ලිපිය අකුරුතියන ගල් තලය මත. එය අපි එලාගන්නවා මෙන්න මේ ආකා මේ දකින්නේ. ත මේ සඳවි වතුර විතරයි පාවිච්චිරන්න. අපි දැකල තියෙන සමහරය. ගල්ලෙන්වල තියන ලිපියහම පිටපත් කරන්නට පාපහෙම පාවිච්චි කරනවා. එවා කිසි සේත්ම කරන්න අවශ එනෑ. අපිට ප්‍රායෝගිකව හැකියාව තියෙනවා නම් අපිට හැකියාව තියෙනවාන වතුර ලින් මේ වැඩ දම පහස්සුවෙන් කන්න පුළුවන්ගම ගැලවෙන්නඒඒ ප්‍රමවේද අප ප්‍රායෝගිකව පුරුදු පුහුණු වෙන්න අවශ. එතකොට මේ ගලට මේ කඩදාසිය තියල ඉවරලා ඉට පස්සර අපි කිව් සියුම් ැදදු තියෙන ප්‍රශ්යකින් මේක ොඳට ගලට එන විදිට මේකට අපි තට්ටු කරලා ගලට අලවගන්න අපි මේකට කියන ටච් කරනවා ප ස්පර්ෂ කරනවා ටච් කරනවා තට්ටු කරනවා මේ භශෂයකි. එතට තේරෙනයාසි දන්නේ ගලත් වෙමිලා තියෙන්නේ කඩදාසිය තෙමිලා ති තෙමිලා. එතකොට අර තට්ටු කිරීම තුලදි වෙනවා ගල සහ කඩදාසිය අතර තියෙන වායපුපුලු වායව සියල්ලම අයිංහදා මේ කඩදාසිය ගලට ඇලනවා වතුරම. කඩදාසියන් එදොට දැන්න්නේ මේ වැඩේ කරදදි දැ හඩදාසි හොඳටම චත බරි තුමන් මේ වැඩලේ කරන්න දෑ හඩදාසියගියලීවතිය නම් ඒක කරන්නත් ඒක අපි දැනගන්න ඕනේ අවශ්‍ය පදමහඩදාසිය තතමනේ පදම ඒ පදදමට අආනුව අපි ඒ ටච්කිරීම ්‍රශ්්‍යකෙන් සිද්ත කරන්න ගොනිින් මේ වෙලාද අපිට කඩදාශය අව්වතියෙන වෙලා නම් ඉක්මන්ට වේලින්න ගන්නතට ඒගේ වෙලාවට නැවත වතුරටකක් අරමන්කිවේ අරිස්පේ බොට් ලක්කීමගේ විශාල නොන ම සියම් දිියයට වතුර ටික කක්්ටට විදගෙන අපිට මේ වැඩේ කරන්න පුළුව. තට ඔබ මේ දකින් ඒවාගේ ටර්ච් කරලා බ්‍රශ්කෙන් අවසන් කරපු අවස්ථාව. යඔබට පේන වැති දැම්න්නේ මේකේ උග අවධානයපර මේ පිල්තූරයට. අ ගල්ලට මේ කඩදාසිය හොඳට ඇඩි ලතියෙන්ටින් අපි මෙතැදි දැනගන්න ලඕනේ අතේ අරතාමනනිකා අගේ හයියට පහර දෙන්නෙන් නැතුව මේකට. රිත් මේකට අනුව කලාවකට අනුව ටශ් කර ඉවර වෙලා කඩදාසයඉරෙන් නැති වෙන විදියට මේ වැඩි කරග තිඒක සෙල්ලි පිත් කීපියයක් අප පිටපත් කර දේ පුහුණුව අපිට ලබා ගන්න පුළුවන් තමට මේ විදිහයට ගලට හොඳට සෙල්ලිපිය අර කඩදාසිය හොඳට ඇලෙන විදිහයට අපි මේ විදියට ටච් කරග. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අර බංකිවනට පලේට් එක්කට තිින්තටිකක් ටවබැ අපිට මේවාගට එට් එකට තිින්න්තටිකක්දාගෙන මතගෑවෙන් නැතිවෙෙන විදිට බොහොම අත වැඩිය තද කරන්නත් නැතුව බුරුල්ලො තියාගන්න නැතු බොහොම සෞන්ය විදියට බුද්ධ විදිහයට අර කඩදාශය මත මේ තින්තටික අපි යානර මේ විදියට තින්තාලෙත් නැති මේ වෙලා දියම මතක තබාගත යතුයි කඩදාසිය තෙතමනේ වැඩී නම් මේ වැඩිය අපිට කරන්න ද කඩදාසිය තතමනේ ගොඩා කඩුුවවිනම් ඒ කරන්නත් අප. දෙනිසා අපි සෙල්ලි පිටපත් කිරීම තුනහතරක් පිටපත් කරපුහම මේ අවශ්‍යය පදමමකක්ද කියනකට්ට අත්දකිද දැනගන්න පුළලාන්.ති මේ ඔබ දකින්න ඒවාගේ සෙල්ලිපිය තීන්ත ානා අවස්ථාව තොටට දැම් පේනැ ැති මේ සල්ලිපිය දැ අ අකුරුටික අටර්න තියෙන්න්නේ හෙට උඩට තියන්න තිගේ කළුපාට ගෑවිල්ලගරේදා යටට තියෙනටේ කල්ුපාට ගෑවෙන්නේ නෑ කොන්න දැන් අකරුටික මතුවෙනවා. තින් මේ ඔබ දකින්නේ ඒවාගේ සෙල්ලිපිය ඒ අදාළ කඩදාසය මත තීන්ට තාලිප කරලා අවසාකක්ච අවස්තක ඉතින් අපි මේ වැඩි හරියට කරානම් මේ සෙල්ලිපියට කිස්සිදු හානියක්ක් සිත වෙන්නේ න තින් ටිකක්වත් අඩුම කරමි ගෑවෙන්නේ නෑ තින් ඒ වගේ වැඩ කරන්න අපි වගබලාගන්න වලේ පුහුණුව ලබාගන්න අශ්‍යය ට පස්සෙ මේ සෙල්ලිපිය අපි තින්ටතාආලිපි කරාට පස්සෙම පිටපතේ මේ කඩදාසිය හොඳවටම වේලෙන්න්න කලින් ගලවගන්න එක තම ගල් එල් ලිපියකවා කියලා කඩදාසි හොන්දටම වේ නොත්ත එෙම ගලවනික තරමක් අපා ගලව දීරෙනවා එ නිසා දැන් තෙතමන තිදදි ගලවන්නක් බැතකොදත් ිරවා කට අපි එතන ත්පන්වර කලින් කිවගේ ඒ හොඳටම වේලෙන්ඩක් කලින් තෙතමනය තියෙන වෙලා වෙත්න මේ ඒ සුදුසු වෙලා බල්ලා පර සංසාගතව අර ගලින් මේ පිටපත ගලවලා වෙන්කරගන්නක වැදගත් එෙන පීට පස්සේ මේ පිටපත අපි මේ අව අවෙන් මේ පවනි තියලා පුළං අ දෙන්න තියලා අපිට වේලගන්න පුුවවා ඒ වේළගත්වට පස්සේ තමායි එකි ස එල්ලිම් පිටපත බවට පත් මේ ඔබ දකින්නේ මේ අපි රබුක් කර මේ ස්ථානයේ පිටපත් කරපු සෙල්ලිපිය පැති තුනක පිටපත් වුණ ති ඊට පස්ස මේ පිටපත තමා අපි අරංගිහිල්ලා කියවන්න පාවිච්චි කර ති මේ අපි බිත්තිිය ගාගෙන අපිට මේ දිහා බලාගෙන මේ කියවන්න හැකියාව කියලා ඒ වගේම මේ ෆොටෝ එකක් දහ ඉවර වෙලා ශායාරුපතයක් ඇරගෙන මේ වටේ තිියන කොටස් සයින්ක කල්ලෙ වරලා පැදිලි හදල අපි ප්‍රකාශනයට මෙව ඇතුළත් කරන්න පුළුවන් එෙදට දැන් ඔබට පැහැදිලි ඇති මේ දැන් ස්පාශ ලාංචරය මේ ගලේ තියෙන ලිපියට පරිමාණය එකට එක සමා එදට මේ වගේ තමා අප මේකට තමාපි ස්ටන්ටේජක කියලා කියත් තොට මේක තමාප අරන්හි්ල අපේ අදිය මේසෙ ලිපිය අ්‍යියනය කටයුතු සඳහා කාශනචායරූප සඳහා අප පවිච කත් පුරයිජ්‍ය දෙපාත්මන්ෙන් මේ පිටපත් කරන අවස්ථාවල ඔවුන් රක්ෂිතව ඔවුන් ගබඩා කරලාවා ආරක්ෂාකාරිවතියාගලින්වා දෙකන රක්ෂක දෙපාත්මේම් සහජුගේ සහිතව අපි සාමාන්‍යයෙන් පෞද්ජලික පුරාජධ්‍ය දෙපාත්මන්තිෙන් පරිබාහිර අය වශයෙන් සල්ලිතිය පිටපත් කරොත්ේම අපිට යුතුකමක් වගකීමක්තිෙන අප පිටපත පුරායිජ්‍ය දෙපාත්මේන්තට ලබා දෙනක පිටපත් කරල නැතිලිපියක් නම් ඔවුන්ගේ සංචිතයට ඕන්නේ එක පිට පස්සේ අතුලක් කරක මේ ඔබ දකින්න ඒවාගේ ගල්පාර්වතියක පදව ප්‍රදේශ තියන ගල්පියවු මාරණ සේ නාසනය ෙන ස්ථානය ගලක් මත තියෙන සෙල්ලිපිය පිටපත් කරන ආකාර මං ඒවාගේ උදහරව කීපයක් උට පෙන්න්න නම් කාර්ය තේරුම් ගැනීම සඳහ මේ දකින්නේ වාහල් ප්‍රදේශ තියන දෙමල සෙල්ලිපියයක් දෙම භාෂාවෙන් ඩිය විච සල්ලිපියත් දෙමලා පුරුවලින්ති කිය සෙල්ලිපියා පිටපත් කරනනාකරබට පේන ඇතිනේ මේ අරහොදට ඉස්පාර්ශ කරලලා ටච් කල්ල අර හොඳට කඩදාසය ගලට අල්දලා තියෙන සේක පින්න්තගද ලස්සන්ට අපුරටික පැහැදිව මතුෙන් එ මේ දාකින සියම් ලාණ්ඩුවේ වගේ අපිලේ සෙල්ලිපියයක් පිටපත් කරන අවස්ථාවක් ගලක තියෙන මේත්තඒ වගේ අවස්ථාව මේ තියන්නේ පිටපත් කරපු සෙල්ලිපියා මෙට පේන ඇතිනේද. ස්තු වර්ෂ හතර පාසී වසරට වගේ අයිති අපපුරු තියන එඒදම ලස්සන්ටම මයන්න එහෙමන මහාවි ආදී වශයෙන් ලස්සන්ට මේ අපිට කියවීමේ හැකියාව තියෙනවා. අමේතියෙන් මේ වගේ සහස් කරපු අ පිටපත් කරලාඉවර වෙලා අපට නයි පිටප ගෙනනල නැවතර ලස්සන්ට කැම්පික්ස් කම් පා විචි කල්ලොයි මැනිිලා පේපර්ස් සලලාරි බෞව් පේපරල හරිරගේ ලස්සන්ට පිළිවට අලවන්න පුළුව. එතවටඒ සන්ඩක්ෂණ වෙනවා හොඳේ එතවට මේ අලබල ඉවරවෙලා මේ අර වටේ අනවශ්‍යය කොටස් අයින් කරල ඉවරලා සෙල්ලිපිය පළ කරන්න හදල තියෙන මේක ඔබට පැහැදිලිවෙන තිනේද මේ විහරහි ආකාහා ආද වශය මේක පැහැදිලිවම අපිට අප ආධිවශයෙන් කියවන්න පුළුවන්කම තියනවා අකුරු පැහැදිලි දැන් දන මේ ඔබ දකින්නත් පානම ඒ වගේ සෙල්ලිපිය අපිට පත් කරපු අවස්ථාව මේ ඔබ දකින්නේ මේ තියෙන සෙල් ලිපිය මේ ගලේ පිට පත් කල්ලි කරලාවේරෙන කල් තියන අවස්ථාව ගත්ට චායරුපයා මේ තිය මුත්‍රණය සඳහා සකස් කරපු පිටකත්. එතට මේ ිපිය පල කරලති න පුරෛධ්‍ය පාර්මේන්තිය ධම්මිකා ගමගේ පහත් විය මේක අපිට කියවන්න පුළුවන් පාසු අපේ අද්‍යියනය සඳහා ලිපිලේකන සඳහා උගැන්වීම සඳහා. ඉතිහා සෙල්ලිය අද මේ කර්මකාරණ සම්පද්ධ කරගන්න අපිට දැන්ම් පහසුවෙන් තියනෙත ඇත්තරම මේ තියන අර සෙල්ලිපිය සයට සීයක් ඊට තදානුරූපී පිටපතා තිර සෙල්ලිපිය වගේම තමා මේ කාරක්‍ෂා කරන්න පුළුවන්න සෙල්ලිපිය තියෙනවා වගේම ත එදට මේ ඔබ දකින්නේ මේ ගල් එනක තියෙන ලිපියක් පිටපත් කරන ආකාරී. තිංගල් එනක තියන ලිපියක් පිටපත් කරද්‍ය අපිට ඒට ළංවෙෙන්ඩ බැරිනං මේ වගේ වෙලාවට පලංචියත්කරි අට්ටාලයක් පලංචියයක් ගහගන්්ඩා අත්‍යවශය වෙන. එතවට මේ ඇතරම සල්ලිපි ගොඩක් කියලාට පිටපත් කිරම් එම පහසු සරලකාරණයක් නමේ අපි දකින වගේ යම්පිසි කැපවීමක් ශික්ෂණයක් අවශ්‍යය සහාර අවස්ථාවල බොහොම අවදානම්සාගත වැඩක්වෙන්නත් පුළුවම්බද දුසාාලවස ගල්ලෙන්න්න ලිහෙම වගේ තැන්කල වැඩ කරදිී ක් ්‍රාස් ජනකදය කීම් ලබිනවස්ථාව තියෙන පු කැලෑ ගද දේශවල සත්තු පන කලින් වලස්සු වගේ සත්තු ඉන්න පුළුවන් එනිසා අරම මේකයි කලින් කිවේ වගේ අවස්ථාවලද අපේ ජීවිත ආරක්ෂාව අපේසා කණ්ඩායබේ සලසා ගැනීමත් ගදගත්යෙනවා ති මේ ඔබ දකින්නේ මේ පිට පත් කරපු ඩිපයේ මුද්‍රණයට සකස් කන්න තියෙනවානේ තරබඩ මේක අපිට පරණම බ්‍රහ්මිය පුරමේ තියන අපේ රට හම්බෙන්නේ හම්බේෙන මිහිඳදු හමුදුරුවෝ පැමිණිකාඩිට වගේ ඇති කිස්තු පූරතුන් එසී වසටව අද හිඳංගත්තො අරු දාස්තුූන් සියයක් තරගේ පරණ අපපුරු මිතියෙන් අපිටක කීවන්න පුළුවන් පැහැතිලනේ ශුමහ නෙනෙ ශුමනහ ලෙලි එනම් ඔබ සියලු දෙනාටම ස්තූතිය පුද කරනවා අපි එතට අද සාකච්ඡා කරය අපි අභිලේකන විද්‍යාව සහ පුරාක්ෂර විද්‍යාව අයටතය ගැනෙන සෙල්ලිපියයක්ක් පිටපත් කරන්නේ කොහොමද කියන කාර මේ කාරම අඇතරම් ගොඩක් කලාවට මේ අපිලේ කන විද්‍යාාවසා පුරාක්ෂර විද්‍යාව කෙන විෂය හදාරන්නේ උසස් අධ්‍යාපන අයතනවද අධ්‍යාපනය ලබෙන විශ්වවිද්‍යාල වගේ ස්ථානවල අ පුරාවිද්‍යාව ඉතිහාස භාෂාව වගේ විෂයන් හදාරම විද්‍යාර්ථීන් තමා නමුත් මේ පිළි බඳව යන්කිසි අවබෝධයක් ලබාගැන සිටීම රටේ ඕනෑම පුරවැසියකුට වැදගත් දෙන්න පුළුවන්. නං ඔබ සේරු දෙනාටම මාගේ ස්තුූතිය, udah karena mulai, bahamat misi itu si, erwan sar